සංක නාලකව ස්සාගිෙනගේ අවුල්ල කියිය තොන්තු හිතනි. තීරණයක් ගන්නට කියා ඕගේ හිත හුට බලකරයි. ජය කොමක් කියවද හුටෝගේ හිරුද ශක්ෂියට පිටපයා නොහැක. ජීවිතේ කියයා යමක් මිතවක් නොදුර බව ඇත්තේ. දැන් ජීවිතයේ දෑස්මයිමේ වෙන්න හුට පෙෙනි. ඒ මගහැරයා නොහැක. කලා සොලසම පිරුණු සඳක් ජීවිතයටට එෙලිම් පායා තිබීදීත් අඳරට ගාල්ලන්නේ මෝඩයඉ. අසීමිතුව ඒ සඳ ධර මැද තෙමින්න්නට වූගේ හදව හට බලකර. මේ දෑස් අද දකිනි චමත්කාරය සීනයක් බව සිතාගැන්නට අසංග කැමති නැත. සීනන් නම් ඒ සැබෑවක් කරගත යුතුය. සීනයක් සීනයක් ලෙස රසවිදී යුතු නිස්කලංක වයසක අසංක වන්නේ නැත. නාලක උන්නේ සාමාන්‍ය මට්ට මේ ගේකට එපිටින්හෝ කුඩා ඇනෙක්සිියගේ. එයට ඔුයේ ගුඩා කාමර කෑල්ලකුත් තීට වඩා කුඩා කුස්සි කෑලෙකුත් එටයේ කුඩා කාමර කෑලෙකුත් ඊටත් වඩා කුඩා කුස්සි කෑලකුත් පමණ ඉරිදා රඇයි හාවේ නාල කොයෝ ගොස් සැද්දයි සැකේනි. අසංක සෙලිවුර දුර්ගතන නාද වේ නාලකගේ ඇනෙක්සේ ඉදිරිපිට වානේ නවත්තදදිම් වගේ. අසංකයි අතර ගත්තේ ජායා භියයුතුවය සිතාය හෙත් ගලා ආවේ හර්ෂිණිකි කටහඩේ. හෙලෝ කොේ දසංකයිය ඔෑ ඉන්නේ ගෙදරට ගියා ගෙදරත්නෑ අපිට බෑවාගේ පස්සෙන් එන්න නිවාඩු දවසකවත් ගෙදර ඉන්නකෝ. අසංග මෝතන් නේට උන්නේ. මං මහපාරේ හවු ගත්කටම කීවේ හර්ෂිණ සිනස්සනයි. ොකෝ මහා පාරි හිගාගනවද නැතම් චන්දයට වැඩද. ඔවු චන්දයට වැඩ මංමේ මනාපිල්ලාගෙන යනවා. යන්න යන්න ලැබැයි මනාපේ මනං කොහෙදම මනාපනෑ ඔයාට. මන් දන්න ඔඒක වීලොට නමුත් සත්‍යත් ඒේම නොවේදය අසංකර සිතුනි. මනාප ගන්න ඕන නං ඇවිල්ලා සාහප්පෙන් කතා කරන්න පොරොන්දු ටිකුත් දෙන්න ඕන. මං පොරු පොරුන්ද දීලා මනාපගන්න බාලප පොලිටික්ෙක් නෙමේ ස්ෂ්ට කරගන්න පුළන් පොරොන්දු විතරයි දෙන්නේ. වාටඩා හොඳ ලස්සන පොරොදුද දෙනායා අපේ මනාපිඉල්ලේ නවා. ඉතින් දෙන්න කුපබා මං එපාකි විනෑනනි මටත් ඉන්නවා පොරන්දු එකක්කන් නොදී මනාපේ දෙෙන කට්ටිය. ආ ඇත්තද හරි හරි බලමු ඇත්ත කියන්න කොහදඔයාඉන්නේ මට මීටවෙන්න්න ඕනා. හදිස්්‍යයයි අසංග ඇසේ ගරෙනි ඒ තර්මටම හූ ප්‍රශ්නවලට බියන් සිටියයි. වෙඩින් එකටවා අදින්නන්නේ මුුණනාවද මංමගේ බ්‍රයිඩල් එක ලෑස්සිකර ගන්න ඕන. ඩෙස්කරන ආටේ හෙට සිංගප්පුූරයනවා එයාට කලයක කියන්න ඕන. සෙලවුල දුරකතනී විසිකර දමන්නට හුට සිතුන ආවේ හිත නිස්කලංකරගැනීමටේ දැන් එහිද තේරුමක් නැත පෙරෑර දැම් බෝ දුරකොස්සය. සුදු මං අඳින්නේ. සුදු ඇයි වෙඩින්න්නෙ ෆීනොරලෙ එකක් කියල හිතු අද. ඕකයා කියන්නට ඕගේ කටට ආාවේ එහෙත් අසංකේ ඒවදම් පිටකළේ නැත. සැබැවිම් ෝගේ විවායන මුළ ජීවිතය මළගමකයි ඔහුට සිතිී බහෝ කල්ලය. ප්‍රී සසංකය පීළ එපා ඇත්තරම කියන්න. වෙඩිින්න්න එකට අධින පට සිලට් කරගත්ත ඇති ද. ෙන මොුවද තාත්තල හොටල් එක බුක්කරයි. ඉන්වයිට් කරනා ඒයි නැක්්ගපෝරුවට බැස්සා එච්චරයි. සිම්පල්න්නේ? ඕට මැජ්ජක එච්චර සිම්පල්ද. සිම්පල්ලුනත් කැපිටල් වුණාත් අසංකය වෙන්න ඔච්චරණෙ. ඔවගෙන ඕනුවට හිතන්න මං ආසනෑ හිතුවත් නැතත් අපිදින්න බඳිනවාන නේද. අසංකර හර්ෂිනීයගේ මේවදන් පුදුම නැත. චායගෙන හිදි අර්ශිණී මමාගේ ජීවිත අල්ලගෙන ඉන්න කොතර නොදගත් දෙෙසද අසංක දැනී. මොකද කියන්නේ අද එනවදගෙවල් පැත්තේ. වැඩටයන්නේ ඉවර වුණුත් තිෙන්න්නම්. මොකක්ද වැඩ බිස්සස් වැඩක්. බිස්සස් කිවම තමයි මතක්කුණ. ඇන්ඩි ගේිය වෙලාවෙ කිවවා බැන්දර පසේ වත් එක එකතු වෙලා බිස්සස් බලාගන්න කියලා. ඒකන රජෝ මගින් බලාපොරොත්තු වෙන්න එපා මට බෑ ඕෝවල් හිරවෙලායිඉන්න තාත්තමාව ලඩක් හැජ්ච වෙලාගොත් බැන්කෝට වන්න. අනේ මට ඒවිදිට හිරවෙන්න නම් බෑ. අසංඟ කිසිවක් කියවේ නැත. විවාහට පස හර්ෂණී මොනවා කරන්නට ඉන්නවාද කිය ඕුටත් තේරමක් නැත. තරහද? න මංකිවේ ෑැනි ිසන්සල්ට දාන කියලා තැංකියෝ සෝමච් බැන්ද ගමන් වෙනස්සන්න බෑන නේද අප හෙමීට බලම්. හැම බිරිද්ිකටම සැමියුකගේ පාද පරිවාරිකාවක් විය නොහැක. එහෙම බිරිදන් ඇත්ත ඉතාම අඩුකනැනකි. මොනවද හශී දැන් කරන්නේ මන්ද ඕ! මොකුත් නෑ ඔයා එන්නනඇත්තම් මන් නිදාගන්නවා තා මටයිනේ ගානක් නෑ එහන් හිට අම්ඹොයමු මං ඔෆිස්සකට එන්නම් අසක කිවක් කියීවේ නැත ගුඩ්නයිට්. පතනි ක්‍රා විරත කළ අ සංක වානයෙන් බස්සේ ආටත් වඩා හිතේ බරකිනි විස්සදාාගත නොහැකි ප්‍රශ්න මාලාග හ පටලි උුන්නේේ බන්න කිසි අතක සැනසෙන්න්නට විසඳුවක් නැත. නාලක කාමරය දොර අඩවල් කර තිබුණ අසංකට සානයක් දැනී. ඔහු රස්තය අද්දෝක ගොස් නැත ඕය ඇරගෙනම ඇතුළට ාවේය. කාමරේ නාලක පෙනෙන්නට නැත කුඩා කුත්සේම් භාජන ගැටන සබද්‍යා ඇසේ සංක එයටබුණන සිනා බරවය. අම් මේ සපුමල් කුමාරයයා රොඩ්ඩ ෙදරට ඇවිත්. ඉහපතක්ම වේවා කුමරුණි නාලක අසංක දුටුවනම කෑගසුයේයි. කිසිම යහපතක් නෑ. බලට යහපතක් නැත්තන් අපිට මොන යහපතද්දීති. නාලක කුඩාහොඩ් ප්ලේට් එක මත තබා තිබූ බත් සහස්පාන ඇර ඒහි ඇටක්ගෙන ඒද ඇත්දයි බැලුවේ. හසංඟ පබපු හොස්කා ඇවිලිනි. මිතුරා ජීවත්වන්නේ කොතරන් අහිංසක ලෙස්සද. මොනවද බං හදන්නේ. කඩ කෑමකාල එපාලා අසංක දැන් උයාගෙන කන්නේ. මොනවද උඹ බත් කන්න ඔය හදන්නේ. විශික්ෂක් නෑමචං බිත්තරයක්ත් අම් ගන්න. අතේ පොල් සම්බෝයක් හදනවා හෝගේ ඇතුල්ලාය කම්පාවය. අනිත් අතර අසංකර නාලක ජීවිතයගෙන සතුරක් දෙන්නේ. මොන දුප්පත්කම තිබුණද හෝ කෙතරම් නිදාශ්‍රෙ ජීවත්වෙනවාද. මටත් බච්චුට්ටත් දීපන් බොට ඇතිවේද. අපූ ඇති මං මේ උදේටත් එක්ක හදන්නේ. බු විදේට කන්නේ මේවද. ඕ මච මේ බත් වලදම උදේට හලතියනවා. හීල් බත් පාර මරු නාලක පිගන්තික බත්බිතිවේ අසංක උඩා කුස්සි කැල්ි ළලුවසට බරව ද දෙස දුප්පර බලාඔන්න්නේ. හුට ම්බාගත් විත්තරයේ විදුරාගේ පිගාන්් දම ට පෑවේ. මට බිත්තර එපාමච අසංක දැඩි වේදනාවෙන් කීවේ. ඔබ කාපම්බා මට මේ ඇති. හනම් බාග බාගකම් හෝ මේසේ මතුූ පියගෙන බිත්තරය දෙකට කපා නාලාගක පිගාන්නටද විත්තර පලුවක් දැම්මේ. හයමං ඇඳෙන් ඉඳගෙනකමු. පොල් සම්බෝලට උු සුදවාලේ බත් කවලං ව ීට ඇත්තට මරස්සේ. පොල් සම්බෝල මේ තනා රසබාව කොහොමට පෙ දැන්න නොතිබිනිි. ඔේ මෙනුව එකක මාර් රහහි නාගක ඇත්තමයි. ල් ිගන් යිඩ ස් ල් වඩ මේ උපත්වවෙල හහි තම අසංක ඒකටන හිල්ටන් එකෙත් පොල් සම්බෝල හදන්නේ මට තාව සම්බෝල ටිකක් දාා පම්මචා නාලක උස්සිට දුවගොස් පොල් සම්පෝල දීසේ ගෙනව මතුරාට බෙදවේ ආශාවත් ගෞරයක් ආදරයක් මොසුව හදවතනී. නාලකගේ හදවතය අසංග කරේ මිත්‍රත්තේඉක්මාගේ සහෝදර ප්‍රේමයක්ක් ඇත. ඒ බව අසංගද මුොඳින් දැනඋන්නේ. හදවත ගිනිගත් හැම විටකම අසංකෝහයාගෙන එන්නේ ඒ නිසාය. පස්ස ප්ලේන්ටිකුත් ගාම විඉති. නාලක අ සද්‍ය අසංක කොට්ටයත් හැගෙන ඇඳේ කෙලවර ගොස්ෙ වාඩුවේ හ ඇඳ කොක ාති වූ ගිාර ගෙන පිළිියට ත් පිරිමද යලිත්තේ ඇඳමතට දැමුවේ මිතුරා පැමිණ ඇතේ හිත කලබල කරගෙන බව නාලක හොඳින්ම්ම දුටතුයේ අසංක නාලක් කතා කළේ නිියුණු හඬෙන. පුොළුවන් වතුරබාධි දෙකතුනක්වත් ඇඟට දා පම්මච මාව පිච්චෙනවා. මුයි මූුණ ැලෝ ඒක කියන්න පුළො හොදරම් පිච්චනවා කියල බව පිච්චි ලා අලුවවෙලා තියන්නේෙ නාලක මොකද මං ආලතීන නාළක තීරණ ගනිදිද හදවතින් ගන්නන්නේපා බුද්ධීන් ගන්න කියලා. ඕ! මගේ හදවතයි බුද්ධිය දෙකම ගන්න එකම තීරණයක්. මොකද බං ඒකට කරන්නේ නාලක නිහෙඩෙ කියවුතුදේ ඇත නොකකියුතු දේත් ඇත ඇවිල ගින්දරට පිදුර දමා තම් මිතුර ඇවිලිනු බලාසිිය නොහැක. මොනම ත්වයක් යට ඒවත් ඒේ කලා නොහැක මන්දන්න උඹට තියන ප්‍රශ්න, ජායවා අතඇරල උඹට හරෂණයෝ බන්න නැබැ. ජායව ඇත්තෑරියාගේමු හර්ෂණයෝ බැන්දා කියමු. ඒත්මගේ ජීවිතය නාලාග මම අර කෙල්ල නැතුවද ජීවත් එන්න ඕන. ඔය වගේ ප්‍රශ්ිකට මන දුන්න පලනි කෙන උබ නෙමේමචං. අනිතුන් මුණෝද නාළග කළේ අනුන්ගේ ජීවිතවල සමීකන තමන්ගේ ජීවිතයට දාගන්න එපාසංක අපි උඹේ ප්‍රශ්නය කෙනෙ හිතනු. හිතල තේරුමන් නෑ නාළග මට තීනයුවයි ගන්න ඕනේ හිතරම දැම් මට ඉපායිලලා පිරියි. ඇත්ත හරක්ට තනකොලන්න පුළන් නො දිගතින දුරට විතරයි. කියන්නේ මට තන්නවත් බෑැ කියලද මංආාවය අපරාධ උඹවාව තම්බවවෙන්න මයි යනවා අ සංක කොට්ට ඇඳරදමා කීවේ. ඔහොම ඉට පන් පිස්සෝ තාමත් පොඩිකාවගේ හැසිරෙන්නේ. අලෞ කලාග නෙව ලගවල ප්‍රශ්නමිසඳනකට ටිකක් හිටපන්. ඔබ හිතන්නේ ම උබේ ප්‍රශ්ගෙන හිතුයි නෑ කියලද. මොනාදුම්ඹ හිතුවේ හිතුව විතරන්නෙව වොවෙෙනනි මං කතා කරන්නද්‍යා ඒත් වැඩක් නෑ. අසංග පුදුමුවීමෙන් ඇද අදරට මාවයේ. මොනදුම්ඹ කලේ කායක්කද කතා කළේ. දම්ඹ ජායක එකකි බද්ධයකට කරතරගගේ වෙලායි මංගේයා උඹලගේ ගෙදර අම්ම විතරයි ගෙදරහිටී. ඉතින් මංහිෙමිට ඇන්ටිව කතාවට අල්ලාගත්තා. මට ඇත්තරම ඕන ඕනේ උම්ඹලගේ අම් ර්ිණගෙන හිතන්නන්නේ මොවාද කියලා දැනගන්න නාලාග මෙසේ මත වූ සිරට් පැට්ටව ගෙන ඉඳුවවැටයක්ක් දල්ලා ගත්තය. ඔය බම්බෝතියයක් කීපංක වෙච්චදේ. හිටපා! මං අම්මගෙන් නිකට ඇහු ඇයි සංගට යාගේ ්‍යවායගෙන තීරණයක් ගන්න දුන්නේ නැත්ති කියලා. එතකොට? අම්ම කියනව එකක් උබට කෙල්ලෙක් දිහ බල්ල තරගන්න බෑලු. අනික දන්න අදුන පුචිකාල ඉඳලා දැකපු කෙල්ලෙ කිනිෙද්ද තව කෙල්ල හයන එකත් තේරුමන්නෑලු. ඔක්කොට වඩ මේ ප්‍රශ්නති උඹලගේ මාම හරි ප්‍රබල චරිතිය. අම්ම කියන විදිට මාම හිට නැත්තන් උබයි අම ඇත මනාතවෙනලු. ඒයාගේ මනුස්සක නිසලු මෙහම නැගිට ලයින්නේ. ඒක ඇත්ත නාලක මේ ප්‍රශ්න මොනවඋනන් මගේ මාම රත්තර මනුස්සේ මං මාමට ම තාත්තර වඩා ගරු කරනවා. පුංචිකාලේ ඔය හරෂණනයටට වඩ මාම මට ආදරෙ කලා. ොග ස් කෝ ල් ලා ගන්නල ිකට් පටිස් ල්ට රගෙන කිහිල්ල පිස්සු ඇැදෙන අයේ මනුස්‍යය කරපු දේවල් පුංච කා මමා ොක්ක තිගෙන මට රයි ගෙන්වේ අසංක කිවේ හැඟීම් බර්ලෙේ හසංක ප්‍රශසදෙස බලන්න මැදියන් මිස්කම නාලක හදවතින් මගය කළේ. ඒකෙන අසංක බෝය කිව එවට ඩ ගොඩක් දෙවල් අම්ම මටකිවා තාත් නැතිවෙනන කොට හැම තැකට නායලෝ බැංගුලෝන් එකට ගේ ත්තුකස්රල තිබනේ ඒ වෙලා ම හිට නැත්තම් බැක්ුව. ත් පෙන්දසි කරල බලවත් පාට දාල අනාත කරනවාලු තාතක අදවස් දාන රනට පස බලග අම හඇැී බලවත් අරගෙන උබගගේ ආචල කිෙදරයන්න. කොහෙදමි කෑගල්ලේ අන්න හරි ඒවෙදදි බැංකුව ෙඩ් නෝටිස් සෙවලු තිබුණ. මාමයේ කිසි දෙයක් කරන්න දීලනෑ සෝදරය උනත් එහෙම දව කරන්නන අංක. මන්දන්න අනාලක් වංච උන්නත් මං ඔය හැමදයම්ම දැක්කා. බලග අම්ම කියන්නේෙ කවදර යා නැතිකාලක යාගේ පින්තුරේ නැත් මාගේ පින්තුරයක්ක් ශප්ක ගලා පාන පත්තු කර කියලා. ම මනස්සකට අම ීතය කාදාවත් වන්දි කියලා ඉරන්න බෑලු. මාමට පිළිමිදරු එක්නෑ. ඒයාගේත් ිස්නස් තිීනවා. ඒ මනුස්්‍යයත් කියීන මේ ඔක්කම දවසක අ සංගපුදා දීනු කරයි කියලා. අම්ම කියන්නේෙ චිච කකාල උන්නන්නේ මනුස්සයට උඹ ජීවිතම දුන්න මදි කියලා. ඒකට කලගුණ සකන්න තිනෙ එක පුංචි ක්‍රමයක් විරු හරෂිනිය බධනේ.හසංකර දිග සුසමක් පිටවේ හොට වසන වලට දුට චාගේ මූන සීවේ. ඇයි කීවෙත් මේ මනවේද. ලෝකෙම කියන්නේ හදවත සන්තක එකම ලේනාරය කාදමන් ලෙසද. එ කොරන් කටුව සැත්කමත්ග. බකිව නැද හර්ෂණියෝ මට ගැලපෙන්නේි නෑ කියලා. මම හෙමම කියවෙන නමුත්මන් නිකම ටැව් ර්ිණි අ සංකව තේරුම් අරගෙන ජීවත්තේද කියලා. අම්මා එකෙනෙ හිතන්නේ බෝනික් කියයක් ගැ තන විදියට. ඉතින් ඔය ටිකක්කඩට පන්න කෙල්ලෙක් හදාගන්න බැදි කියලා අම්මානවා. ජීවිත තා දුෂ්කර තැනකට තම රැගෙන විද බව දැන් ඕෝදාන. එක්කෝ පලා ආයුත නැත්තම් මේ සියල්ලට මුහුණ දී යුතු. එක දෙයායි ඔඹට කියන්න තියෙන්නේ ඡයාාවගේ කෙල්ෙක්ක ලබන්නු මට පිණනෑ මේ ෝක වැඩියම තරම් ගත්ත කෙල්ලට උඹ ෝකගෙටඉන්න මෙයාත්මි පින්න ලබ ආත්මිවත් ත්‍රයි කරපන්. ඡය කීවද මේ ටිකමේ එහෙත් ඇයි කීවේ ඕගේ පතිනිය වන්නට ඇ පින් නොකළ බවකි. දෙදෙනම කරුමක්කාරයයි අසංකර සිතනි. මේ ආදරේ කෙලවරන්නේ දෙපස ගිනිකොඩවල් දෙගක් ගසාය ඒ ගින්දරින් වඩා අසන් ලෙස දැවී න්නේ තමටත් තොඩ ඡායා බව අසංකධනී. ඔවුට ඇති දුකත් එඒ මේ ජීවිතේ ප්‍රථමවරට ආදරේදී පරත්ථකාමි වන්නට ඕහ ඉගෙන ගත්තේ මේ ඒ පෙරෙදාය. ම දවක් කරපා.සංන්ක අසනුලෙසින් කින්දිරුයේ. බෙල්ල ගහලගයත් මමයක් කරනු අසංක මොකක්ද. මංවිෙනින් අම්ම එක්ක ජායා ගැන කතා කරබා. නාල දැස්කුඩාකට තම් මිතුර වෙදර නනිත්තු බාගෙන උන්නේ මේ ජීවිත කාලෙ සමාර්දේවල් වෙනස් කරගත හැක. ඒත් තවත් බොහෝදේ සදාකාලට වෙනස් කරගත නොහැක. ඒකින් වැඩත් තීනයි කියල හිතනවන ඔබ මට නැතිවනත් බලග අම්ම මාව එලවගත්තත් නම කතා කරන්න. බද අන්නවනි මට ඒක කරන්න බැරිගමන්නෑ. ඒත් මස්සිනා? ට කලාත බෙදල තියෙන්නේ තුරම්පු නැතුව. මන් දන්නෑ නාලග මේ කෙම්මල් තුරම්පු මට මොකද නාළග, ජය වගේ කෙල්ලෙකු මට ලැබෙනෝනම්. මරු ආසි හතර දෙනම් උබට ලැබනගේ. ඒත් එහෙම නෙමේනි කලාත බෙදෙන්නේ. කතාගොලු තම්ම මොනවාගේ දෙයක් කියයිද. ස්සල්ලම අර ඉංසක් කෙල්ලව ගහල අස්කරයි. දැනට අම්ම චායට හරි ආදරේ එදා කතාකරදිත් කිව් ඒ කෙල්ල නැත්තන් ඉතන තවල් කොඩක් කියලා. ඒල යි ම නිකමට වවා අර්ශිී ඔය ිසස්ොලිට උදව කරයි කියලා. ම ත් කටම කිව ඒකි දන්න ගේෙල් මලක් නෑ කියලා. අම්ම ඒ එක බලාපුරොත්තු වෙන්නත් නෑ. අරෙල්ල කෝමටත් දුක්වි දින. බොයි ප්‍රශ්න මතුරල්ලා ඒකිල්ලව රස්සාවෙන් අස්කල අස්සර කරනවා. හෙම කරන්න පා! එහෙ මුණ තුබට හරියට පවු. මට කරන්න වෙන්නේ කොච්චර පවද නාලක? අසංක මූුණ වේධනයි මිරිගී තිබුණි ඒ බලන්ට පවා දුකයි නාලකට සිතුනි හ පෙල්න්න දු නාළක ොඳින් දෙැ සිටියේ ජීවිද සසාමාර්තැංගල්දී ඇවිල්ලන්න ගින්දරට දවතිම් ආදරය කරනයට පවා සම්මාදා විය නොහැකිවන ආස්ථා ඇත. ට කියන්න මේවා පටන්ගන්න කලින් උබට හිතන්න තිබුණන කියලා. ආදරේ වගේ දේකද හෙම කරන්න අමාරුයි. ඒත් අසංක දැන් හැරියක්. මං මේ හරි ආදරින් කියන්නේ. අර කෙල්ලට හිතාදාගන්න කාලයක් ඕන. හහිකි කෙල්ලෙ තුප්පත් අමවිතරයිඉන්නේ. රස්සාව කරන්න ඕන. හරි දෂ්කරයි. එහෙම ගින්දරත් දෙන්නන්නේ හිතන්නෑ නාලග. මං උොදරම දන්නවා ජාය උඹට සමාව දෙෙනවා. ඒක කඩා වඩාගන්න කෙල්ලෙක් නෙමේ බවවාසරන කන කෙල්ලෙුදෙේ ලස්සන්ට ඉන්න ඕනන් කොහැරි අස්සක වෙේලා බල්ල ආඩාන්ඩ හරි නාව. එයාමට කියන අසංකය යන්න කියලා මටයි ඒක කරන්න අමාරු. මංහිතුව මට මෙෝ ස්සඳගන පුළුවන් වේ කියලා. ආදරේ කරද අසං අපිට ඕන විදියට තරක හදාගෙන අපි ජීවත්වෙන්නේ ඒවා කොචර බොල්ලඳ පුංචි තරකද කියලා හේරන්නේ අතත්ත්‍යය ඔලු උඩට කඩාගෙන වැෑටු නම. මල් පාරෙන් හෙල්ලවරින් මං ඔබට හිතාදාගන්නන උදව කරන්න. පුළුවන් එලාක මලක් වූජ කලලා අසන්න දරුවකට බත්්ටික් කරගෙන දීලා පිනක් කරප. උපදින ආත්මයකවන් මේ වගේ කටුක වෙන්නීමක් වෙන්නපා කියලා. තාසනය බයෝගේ දුක්විදිනාට. භීතරන්වේ මට බලුවන්නම් ම මාර කෙල්ල හිතා තදවා. අසංග ඇඳපත්ත මති හිස කසා ගත්තයේ. මට අමාරුයි නාලක චායනතු මට ජීවත්තෙන් අමාරයි. මං අම්මට ිල්ල කෑගහල කියන්න නාලක මට බෑ හරෂිණිය බඳන්න. නාලක ඔගගේ හිස අතගෑවා පමණි ආත්ම අසරන් නිමේශයගේදී තම විතුරාව හදෙගලා කරන්නට හොටනෑක. කෞුරරි මගේ ජීත අඳකාරයට ඇදගෙන යනවාගේ මට දැන්නව නාලග. තාමත් හඳේලී තියනවා දීනවාගේ. දඩිකල්ම ජීවත්තන කන්න ඇ කියල මට ඉතිෙනවා ඇත්තරම් මට දැන් මරෙන් ආසයි. පිස්සු මොනෝද මේ කියවන්නේ කාට සැනසීමත් දෙන්නද උබ මෙරෙන්යන්නේ. අම් මටද හර්ෂි නිරද නැත්තං චාටද. කාට වන්නේේ මාව සනසවගන්න. අසංග දුමට අදල්ලාගෙන ඇති නැගි්ටේ ඕෝ තනියෝම අවන්න නාලකට බියස්සිතුනි. ආදරෙදදි ඇවන්න දරනු යෝ යදෙනාව වනිස්සූ හිතනවට වඩා තලාපෙලා දමයි. ගේ වේදනව රුදුරුයේ කරකශ්්‍යය, හිටපම් මාත්්‍යෙනවා. අදර ඇහහිමීමමු. ෑ කොල්ලු සිදුද දෙකක් තිනො ටියුම් දාන්න. හෙට රෙකෝඩ්රනවා නොටේෂන් නොලිවුවොත් මං කොටඋඩ ඊටාරිකත් අර්ගෙන මෙයන් ගෙදර, ආදරින් වරු වැටිච්ච කොල්ලෙක් ඉන්න කාමරෙක සිින්දුක ටියුන් එකක් දන්න බෑ. හෙන මොනවද කරන්න පුළුවන්. බෝතලයක් තියගෙන හොඳර බොන්න හිතින්නේ. බෝතලයක් අරගෙනමයන් හෙන. උඹ නාස්සවෙන් එපාසංක බොට එෙම කරන්නත් බෑ. නාලක ඇතුමත්දාගෙන කාමර යතුරත් රැගෙනම පාට බැස්සේයේ. ලාට මේම අය එලගෙන ිල්ල ඇස්වාහෙන ස්ටිරිල් වල්ලි අතර හිතෙන මක බැවලාම යන්න. නාලාග අංකගේ මමත මත සුර ැබයේ. එපා අසංක ටිකක් ඉවසල ජීවිතය ඉඳ පන්. ඇයි නෑ මංකිවින් නිකං! ඔබ කියන්න මොනවාරි වෙයි කියලද. බලාපොරෘත්තියාග නිපාසංක තේරු මක්නෑ. ගවානේ තුළ සීතල වැඩියයි අංකරසිතුින්.